අද දැන් මේ සභාවේ උදේසිට මේ වෙනතුරු තර්ක විතර්ක කරේ අපි පළාත් පාලම ඇතිවරණය පිළිබඳව සහ ඊළඟට රටේ තියෙන මේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මේ අපි කල්තබිම යෝජනාවත් එක්ක සාකච්ඡා කරමින් සිටියේ. දැන් දෙපාර්ශ්වයේ කියන කරුණු හරියට කියලා මිල ගත්තොත් ආණ්ඩුවෙන් කියන්න යෙදෙන්නේ රට දැන් යම් ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. මේ ආණ්ඩුව කරන වැඩේ නිසා මිනිසුන්ට සහායක් ලැබිලා තිබෙනවා. ඒ නිසා රට කිසි ප්‍රශ්නයක් නැතුව දැන් ඉස්සරහ යමින් තිබෙනවා කියන කාරණය. විරුද්ධ පක්ෂයෙන් කියන්නේ ඔය කියන සහන ටික ජනතාවට අපිට ලැබෙනවා පේන්නේ නැහැ. ජනතාව මහපාරේ උද්ඝෝෂණ කරනවා, ශිෂ්‍ය මහපාරේ උද්ඝෝෂණ කරනවා, ගොවියන්ට ප්‍රශ්න, කම්කරුවන්ට ප්‍රශ්න, බදු නිසා වෘත්තිවේදීන් ප්‍රශ්න කියන කාරණය මේ පැත්තේ කියන ගමන් විරුද්ධ පැත්තේ අපි කියනවා ඒකද කරුණා කරලා මැතිවරණයකට යමු කියලා. ඔතන මැතිවරණ යනවා කියනකොට සියඹලා පිටි රාජ්‍ය අමාත්‍යතුම මගේ පන්ති මිත්‍රයා රාජකීය විද්‍යාලේ එතුමා කියනවා මැතිවරණයට යන්න පුළුවන්. හැබැයි අපි වේදන් කරන මුදල් ප්‍රමුඛතාවය දෙනකොට මැතිවරණයට මුලින් ප්‍රමුඛතාවය දෙන්න බෑ. ඒ හින්දා පොට්ටක් පොඩ්ඩක් පටිතද කරගමු, තව ටිකක් යන්න දෙමු කියලා. තියෙන ප්‍රශ්නේ පටිතද කරගන්න කියලා කියන්නේ මේ රටේ ජනතාවට විතරයි. ආණ්ඩු පක්ෂය පැත්තෙන් පටිතද කිරීමක් නැහැ. කැබිනට් මණ්ඩලයේ විශාල පිරිසක් ඉන්නවා, රාජ්‍ය මන්ත්‍රී විශාල පිරිසක් ඉන්නවා. මේ මැතිවරණ ප්‍රකාශන පත් කරන්නේ පස්සෙත් අමිතුරු දෙන්නේ දියුරුවා. තවත් දියුරුවන නියමිතයි. ජාතික ආණ්ඩු කතාව දැන් විවිධ තැන් වලින් අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙන්නේ ඇත්තටම ජාතික ආණ්ඩුව හදන්නද, එහෙම නැත්නම් අර කැබිනට් එකේ තියෙන 30 සීමා වැඩි කරගන්නද, 45 රාජ්‍ය සීමා වැඩි කරගන්නද කියන කාරණේ ජනතාව අහනවා. මම කියන්නේ මිනිස්සු කැමති වෙයි පටිතද කරගන්න. හැබැයි රජයේ පැත්තනොත් පටිතද කිරීමට යම් ආකාරයක සහයෝගයක් කරන බව පෙන්වුවා. ඊළඟ කාරණේ තමයි අපි මේ පැත්තෙන් කියන්න ගන්නවා වර්තමාන ජනාධිපතිතුමා ව්‍යස්තානුකූලව පත් වුණාද, එතුමා ජනතාවකින් ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්, එතුමාගේ පක්ෂය පරාදයි. ඒ නිසා එතුමා මේ ජනාධිපතිතුමා ආවයින් පස්සේ එතුමාට වගකීමක් නැහැ ජනතාව කරේ. ඒ නිසා එතුමා මේ බර පටවන්න ජනතාවට විරුද්ධ පක්ෂයෙන් කියනවා, ආණ්ඩු පක්ෂයෙන් කියනවා එහෙම නෙමෙයි මේ අවුරුදු ගණනාවකට පස්සේ පීඩිත ශ්‍රේෂ්ඨම නායකයා කියලා. මම කියන්නේ මේ පිළිබඳවත් අවසාන තීන්දුව ගත යුතු ජනතාවනි. ඒ නිසා මේ ජනාධිපතිතුමා සහ මේ රාණ්ඩු අරගෙන වැඩපිළිවෙල හරිද නැද්ද කියලා තීන්දුව කිරීමේ අවකාශය ලැබෙනවා ජනතාවට මැතිවරණයක් තිබ්බොත්. මේ මැතිවරණයක් තියලා යම් කිසි ජනතාව කිව්වොත් එම නැහැ මේ ආණ්ඩුව අරගෙන පිටිපිට වැරදි කියලා. මේ ආණ්ඩුවෙන් මේ පළාත් පාලන ඡන්දෙන් ආණ්ඩුව පෙරලෙ නැති නිසා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා ඒගිය ක්‍රියාදාමයේ වෙන් වෙලා අලුත් ක්‍රියාදාමයක් අඳුරලා දීලා ජනාධිපතිවරණය වෙනකොට ඒ ක්‍රියාදාමයේ යන්න. ඉතින් මැතිවරණය තියෙනක හරහා ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා. ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ගය හරිද නැද්ද කියලා ජනතාවගේ මතය විමසන්න. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව මම දන්නේ නැහැ ඇයි ආණ්ඩු පස්ස ගහන්නේ කියලා. ආණ්ඩු සමහර කට්ටිය කියනවා නෑ පස්ස ගහන්නේ නෑ, කල් දන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ කියනවා සල්ලි තිබ්බ දෙන්න මැතිවරණයක් නෑ කියලා. ඊළඟට ඒ විශේෂ භාර රාජ්‍යමතුමා කියනවා මැතිවරණ කොමිසමේ දැන් කාලය අවසානයි, දැන් පරක්කු වැඩි කියලා. අධිකරණ අමාත්‍යතුමා දීර්ඝකාලීන යෝජනාවක් හැටියට මේ මැතිවරණ ක්‍රම පිළිබඳව තියෙන ඔක්කොම ටික එකතු කරන සිය කමිටියක් දාමුගෙන යෝජනාව කරනවා. ඒ නිසා මම කියන්නේ සභාපතිතුමනි මේ සියලු කාරණා එක්ක පළාත් පාලනේ මැතිවරණ තිබ්බොත් ආණ්ඩු පක්ෂයටයි විරුද්ධ පක්ෂයටයි දෙකම දඟන්න අපි කොහෙද ඉන්නේ කියලා. මට නම් පේන්නේ මේ මැතිවරණය කල් දාන්න යෝජනා කරන්නෙම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මැතිවරණය පටන් ගත්තාන් පස්සේ ආණ්ඩු පක්ෂයට තේරෙනවා 1, 2, 3 කියන ඒ ස්ථාන තුනම යන විරුද්ධ පක්ෂයට ආණ්ඩුවේ ඉන්නේ 3ටත් 5 කියලා. ලංකාවේ ඕන මැතිවරණයක සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය. හැබැයි මේ බාර 1, 2, 3 ස්ථාන තුනම සාමාන්‍යයෙන් මැතිවරණ ක්‍රියාවලිය දිහා බැලුවම, විවිධ ආකාරයේ සමීක්ෂණ ප්‍රතිඵල දිහා බැලුවම 1, 2, 3 කියන ස්ථාන තුනම යන්නේ විරුද්ධ පක්ෂයට, විරුද්ධ පක්ෂ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ 3 ස්ථාන 5 කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා තමයි මේ මැතිවරණයට බය. එහෙම නැත්නම් හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා නම් ප්‍රශ්නෙකුත් නැත්නම් රටේ මිනිස්සු ආණ්ඩු ප්‍රසාදය බල කරනවා නම් ඇයි ඡන්දර යන්නේ නැත්තේ? යන්නේ නැත්තේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණයකට පෙර එන පුරෝගතනවල
සමීක්ෂණ කියවෙන්නේ පළවෙනි තැනත් විරුද්ධ පක්ෂයේ දෙවෙනි තැනත් විරුද්ධ පක්ෂයේ තුන්වෙනි තැනත් විරුද්ධ පක්ෂයේ. ඒ නිසා තමයි අද හවස රූපවාහිනිය බලනකොට හවස ප්‍රවෘත්ති බලනකොට අපිට පේන්නේ විරුද්ධ පක්ෂ එක් කණ්ඩායමක් විරුද්ධ පක්ෂව තව කණ්ඩායමකට ගහනවා අනිත් කණ්ඩායම මේ කණ්ඩායමට පිළිතුරු දෙනවා. එතකොට ආණ්ඩුවට ඒ නිසා කවුරු ගහන බඩක් මාධ්‍ය පේන්නේ නැහැ. ඇයි එක දෙක ස්ථානක රණ්ඩුව තියෙන විරුද්ධ පක්ෂ මේ නිසා අපිට පේන්නේ දෙගොල්ලෝ විවේචනය කරගන්න එක. හැබැයි පැහැදිලිවම මම කියන්නේ කොළවට වෙලා ඉන්න මන්ත්‍රීවරු නෙමෙයි ගමේ ඉන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දන්නවා ගම මේ වෙනකොට තියෙන්නේ මැතිවරණයේදී කොයි දිශාවටද කියලා. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ අධිකරණ මෙතුමා ඉන්නවා මම බොහොම ආදරය කරන ගරු කරන කෙනෙක් එතුමත් එක දන්නවා. මම කියන්නේ මේ ගිය ඊයේ පෙරේදා අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ ව්‍යවස්ථාදායකයේ බලය විධායකයේ විසින් බාධා කරනකොට ව්‍යවස්ථාදායකයේ බලය විධායකයා තර්ජනය කරනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයේ කඩේ ව්‍යවස්ථාදායකයේ ඒ වෙන් කරපු මුදල දෙන්න කියලා නියෝග කරපු එක. දැන් ඒකට මේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරේ ඒක තමන්ගේ වරප්‍රසාද කඩුණයි කියන කාරණය කිව්වම මේක හරි අලිකොලොප්පමක් වෙනවා. අධිකරණය කියලා තියෙන්නේ ව්‍යවස්ථාදායකයේ ඒ ව්‍යවස්ථාදායකයේ විසින් වෙන් කරන මුදල දෙන්න කියලා. ඒක නැවති විධායකය එහෙම දෙන්න කියලා කියපු ශ්‍රේෂ්ඨ අධිකරණයට කියනවා ඕගොල්ලෝ එහෙම දෙන්න කියලා කියපු නිසා අපේ වරප්‍රසාද උල්ලංඝනය වුණයි කියලා. ඒක සභාපතිතුමනි නිසා මම වැඩි ඈතට යන්නේ නැහැ. මේ සභාව උතුරු මට ගොඩක් මන්ත්‍රීවරු කිව්වා පළාත් සභා මැතිවරණේ කල් දානකොට හටගන්නේ. පළාත් සභා මැතිවරණ කවුද? වර්තමාන ජනාධිපතිතුමා අගමැති කාලේ. 2016 ප්‍රාදේශ සභා කල් දාන්නයි කිව්වා. එතකොට හටගන්නේ කිව්වා. ඒ කල් දාන්නේ කවුද? වර්තමාන ජනාධිපතිතුමා අගමැති කාලේ. ඉතින් දැන් නැවත වරක් මේ ප්‍රාදේශ සභා මැතිවරණ එනකොටත් එතුමා අගමැතිනේ ජනාධිපතිත් වෙලා. ඉතින් ඒ නිසා ගරු මුලස සභාපතිතුමනි කර අධිකරණතුමනි ඔබතුමා අවංකව මේ මැතිවරණ ක්‍රම තුනම අපි හොඳටම සමාලෝචනය කරමු හදමුයි කියලා කිව්වට මැතිවරණ කල් දැමීම සඳහා ප්‍රාදේශ සභා වේවා පළාත් සභා වේවා දැන් නැවත ජනාධිපතිතුමාට තියෙන්නේ ඉතිහාසයේ මැතිවරණ පැවැත්වීම සඳහා කටයුතු කිරීමට වඩා නොපැමිණිතකට කරන ඉතිහාසයක්. ඒ නිසා ඔබතුමාගේ ඔය කාරණය කරන්නත් ලොකු සැටනක් දෙන්න එක හිතනවා ඔය කැබිනට් එක ඇතුළෙත් එසේ කියමින් මේ වෙලාවේ අපිට තියෙන ගරු සභාපතිතුමනි ඊළඟ ජනාධිපතිවරයා කවුද කියන එක පිටවත් දැන් ඉඳ සිටින මම එක නෙවෙයි. පළාත් පාලනේ මැතිවරණයේ තියලා ආණ්ඩු වරන් යන වැඩපිළිවෙළ සහ විරුද්ධ පක්ෂය කියන කතාව අපිට ජනතාවගේ මතය ගන්න එකයි. ජනාධිපතිවරණයට මම හිතනවා ඊයේ කාන්තා දිනය මේ රටේ ඊළඟ ජනාධිපතිතුමියක් වෙන්න ඕනේ. අපිට ඕනේ මාතෘ මූලික රටක්. ඒකට අපි නැවත වැඩක් ජනාධිපති පුදු හැම අවස්ථාවම මේ රට නරකක් කළ නැහැ. ඊළඟ ජනාධිපති වෙන්නත් මම හිතනවා කාන්තාවක් වඩා සුදුසුයි කියලා.